අයිබෝවන් ඔබ දන්නවා කවුරුත් අප්‍රේල් මාසෙ කියන්නේ බක්මහා. බක්මහා කිව්ව ගමම අපිට මතක් වෙන්නේ සිංහල අලුත් අවුරුද්ද. මේ සිංහල අලුත් අවුරුද්ද ආරම්භ වෙන්නේ අප්‍රේල් මාසේ 13 වෙනිදා. එතකොට 13 වෙනිදා නොනක කාලයේ උදා වෙලා 14 වෙනිදා සිංහල අලුත් අවුරුද්ද ආරම්භ වෙනවා. ඒ උත්සවය බක්මහා උළෙල හැටියට අපි පවත්වගෙන යනවා. දැන් මේක වෙනකොට සෞරග්‍රහ මණ්ඩලයේ මේ සූර්ය දිව්‍ය රාජයා එයාගේ උච්ච රාශියට එනවා, උච්ච ස්ථානෙට එනවා. ඒ කියන්නේ මේෂ රාශියට එනවා. මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් සිංහල අලුත් අවුරුද්ද උදාවන්නේය කියලා කතාවකට ලක් වෙනවා. මේ රවි මාරුවත් එක්ක ජන්ම පත්‍රයේ රාශි 12ක් තියෙනවා. රාශි 12යි මේෂ රාශියේ ලග්නට එනවනේ. මේෂ රාශියේ රවි මේෂ රාශියට එනවා. දැන් මේෂ ලග්නේ අයගේ ඔළුවේ උෂ්ණත්වය වැඩි වෙනවනේ. රවි මේෂ රාශියට ආපුවම ඔළුවේ උෂ්ණත්වය වැඩි වෙනවා. එයාගේ ආඩම්බරකාරකම ටිකක් වැඩි වෙනවා. කොහොමත් මේෂ ලග්නේ අය පොඩ්ඩක් පෙරමුණේ ඉන්න අයනේ, දෙවෙනි වෙන්න කැමති නැති අයනේ. ඉතින් මේෂ රාශියේ ඉන්න මාසයක් තියෙනවනේ. මේ දවස් තිය රවි මේෂ රාශියට ආපුවම නිහතමානී ගුණය මේෂ ලග්නයට අවශ්‍ය වෙනවා. ඉතාම නිහතමානී නම්‍යශීලී පුද්ගලයෙක් බවට පත් වෙනවා. තමන්ගේ දරුවන්ට වැඩිහිටියෝ නම් කියලා දෙන්න පුතේ, ඔයා මේෂ ලග්නේ මේ කාලේ අවුෙන්න එපා. ඒ වගේම ඔළුව රදේ යදෙන්න පුළුවන්. ඒ වගේම තමයි ටිකක් ඔයා හිතුව ආකාරයට වැඩ කරන කෙනෙක් වෙයි. බොහෝ වෙලාවට හිතුවක්කාර ගති මුරණ්ඩ ගති මතු වෙයි. එහෙම කරන්න එපා පුතේ. හේතුව තමයි මේ රවි ලග්නගත වෙලා යනකොට එවිනි අවස්ථා ඇති වෙනවා. හැබැයි ඔබට එක පැත්තකින් ඔබට ඔබ ඉතාම ක්‍රියාශීලී පුද්ගලයෙක් බවට පත් කරනවා. ඒ ක්‍රියාශීලී ගතිය යහපත් පැත්තට යොදවන්න, ඍජු ගතිය යහපත් පැත්තට යොදවලා මේෂ ලග්නේ අයට ඔන්න කටයුතු සිද්ධ කරගන්න පුළුවන්. වෘෂභ ලග්නේ අයට මේ රවි යන්නේ 12 වැන්නට. රවි ගමන් කරන්නේ 12 වැන්නට. 12 වැන්න කියන වැස්ථානේ බලන්නකෝ ඔබට ඇති වෙන වියෙහි දැන් කොච්චරද කියලා. මේ අනිත්‍යයට වැඩි. ඇයි මේ නාස්තිය කියන තැන වියදම් වෙන තැනට රවි ග්‍රහය එනවා. හැබැයි ගියේ 11 වැන්නේ දැන් යන්නේ මීන රාශිය. මීන රාශිය යන කාලේ ඔබට ආදායම් හොඳ වෙනවා. හැබැයි මේ එකතු කරගත්තු මුදල් වැය කරන්න තෑගි දෙන්න ඔබ දෙන්නේ අය අඩුපාඩු නැතුවනේ වෘෂභ ලග්නේ තෑගි දෙන්නේ. ඒ නිසා වැය පක්ෂය වැඩි වෙනවා. ඉතින් ඒකත් තේරුම් ගන්න. ඒකත් තේරුම් අරගෙන අර පිරිවැස්ම ගැන හොඳට හිතන්න. දඩු මල්ලන්ට එක කියලා දෙන්න. කියලා දීලා අලුත් අවුරුද්ද සාර්ථක විදිහට ගත කරන්න. අම්මා තාත්තා වෙනුවෙන් යුතුකම් යුතු කරලා ආශිර්වාදය ලබාගෙන ඒගොල්ලන්ගේ සුවච කීකරු කළගුණ සලගෙන දුවලා පුතාලා වෙන්න. ඊළඟට මිතුන ලග්නේ. මිතුන ලග්නෙට මේෂ වෘෂභ මිතුන. එතකොට 11 වැන්නට එන්නේ. ඔන්න දැන් උජාරුවට වැඩ කරන අය තමයි මිතුන ලග්නේ අය අලුත් අවුරුද්ද රැයි රවි 11 යන්නේ. පිළිගැනීම වැඩි. කලින් නැති පිළිගැනීමක් ඇති වෙනවා මිතුන ලග්නයට. රවි 11 වැන්නේ ගමන් කරන නිසා ආයස්ථාන ගත වෙනවා. කෝටියක් දෝෂ වංග කර. ඉතින් ඔයාගේ තරා ඔබගේ තරා තිරම අනුව වෘෂභ ලග්නයගේ මේ මිතුන ලග්නයගේ තරා තිරම අනුව පිළිගැනීමක් ඇති වෙන. ඒ වගේම බොහෝ වෙලාවට තමන්ට තමන්ගේ යුතුකම්මා වගේම ඉෂ්ට කරන්න පුළුවන් ආර්ථික ශක්තිය පිරිස් බලයක් ඇති කරන කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා. කටක ලග්නයට 10 වැන්නේ. 10 වැන්නට තමයි සෙනසුරු වෙන්නේ. 10 වැන්නේ අපේ කෙරුම් ගැන කියන තැන, රැකී රක්ෂා කියන තැන. රවි ග්‍රහය ගෝචර වෙන්නේ උච්ච බලයේ. එතකොට මෙතන මේෂ රාශියේ තැම්පත් වෙලා යනකොට ඔබගේ ව්‍යාපාරයේ ලාභ ප්‍රයෝජන වැඩි වෙයි, වෙළඳාම වැඩි වෙයි. ඒ වගේම ඔබ කාර්ය බහුල පුද්ගලයෙක් බවට පත් වෙයි. කෙලවරක් නැති වැඩ. ඉතින් ඒ නිසා 10 වැන්න අපේ කෙරුම් ගැන කියන තැනනේ, රැකී රක්ෂා ගැන කියන තැන. ඉතින් ඒ නිසා පියා ගැනත් මෙතන කියනවා. දැන් පියාටත් පොඩ්ඩක් ඇහුම්කන් දෙන ගතිය අඩු වෙයි. ඇයි? මගේ 10 වැන්නේ පීතෘ ස්ථානයේ රවි උච්චව යනවා. දැන් පියා කියන දේත් අහන්න නැති දවස් ටික මාසයක්. එහෙම කරන්න එපා. අම්මට තාත්තට හොඳට ඇහුම්කන් දෙන සුජකීකරු දරුවෙක් බවට පත් වෙන්න. අම්මගේ තාත්තගේ ආශිර්වාදය ලබා ගන්න, ජීවිතය වාසනාවන්ත කරගන්න. ඊළඟට සිංහලග්නේ. සිංහලග්නේ රවි ගමන් කරන්නේ 9 වෙනි භාවයේ. 9 කියන්නේ විදේශ ගමන්. උසස් අධ්‍යාපනය.
පින් දහම් එනතම් වාසනාව ගැන කියන තැන. දැන් මේ නමවැනි භාවේ ඔන්න සිංහලග්නේ අයට යන නිසා ඔබට පින් දහම් කරන්න දානමාන දෙන්න ඒ වගේ අවස්ථාවලට උදා වෙන්න, ඒ වගේම විදේශ ගමන් බලාපොරොත්තු හිටියනම් ඒ සඳහා කටයුතු සිද්ධ වෙන්න හේතු වෙනවා. ඉතින් ඒ නිසා යම් අධ්‍යාපනයක් ලබන අයට ඒව සාර්ථකව කරගෙන යන්න පුළුවන් ශක්තියක්, ආත්ම අභිමානයක් ඇතුව කටයුතු කරන්න පුළුවන් බලවේගයක් ගොඩනැගෙනවා රවි මේ නවවෙනි භාවයේ සිංහ ලග්නයාගේ ගමන් කරන නිසා. කන්‍යා ලග්නයාගේ යන්නේ අටවැන්න. දැන් අටවැන්න කියනකොට හැමෝම කියන්නේ නරක වචනයක් ඔතන මාර්ගස්ථානය කියලා. ඉතින් ඒ නිසා මම එතෙන්ට කියන්නේ බෝගම්බර හිරගෙදර. දැන් මේ බෝගම්බර හිරගෙදරට එනවා රවි. කවුද? සර්වග්‍රහ මණ්ඩලයේ රජුරු. ඉතින් ඒ නිසා මෙයා උච්ච බලයෙන් එන්නේ හිරගෙදරට. දැන් බලවතේ හිරගෙදරට ගියාම බලන්නකෝ, ඒ අය ඇමති කෙනෙක් ගියාම නම් ඇමති තුමා කියලාමයි කතා කරන්නේ, සර් කියලා කතා කරන්නේ. ඒ නිසා මේ ජන්මපත්‍රය ඉතාම දුර්වල තැන බෝගම්බර හිරගෙදරට වැටුණාම විපරිත යෝග බලයක් ඇති වෙනවා. විපරිත යෝග බලයක් ඇති වෙලා තමන්ගේ බලය තහවුරු කරගෙන යන්න පුළුවන් වෙනවා. තමන්ගේ අභිමානය වැඩි කරගන්න පුළුවන් වෙනවා. ගුප්ත තැන, රහස් තැන. ඔබට බොහෝ වෙලාවට මේ දොළොස් වෙනිදා 13 වෙනිදා වෙනකොට ඔබට ලැබෙන්න තියෙන මුදල්, ලැබෙන්න තියෙන දීමන, බෝනස් ඊට කලින් ලැබෙනවා. ඇයි? කන්‍යා ලග්නයට වියදම් කරන්න සල්ලි අවශ්‍ය වෙනවා. තෑගි බොහෝ දෙන්න සල්ලි අවශ්‍ය වෙනවා. ඒ නිසා කන්‍යා ලග්නයේ රවි අටේ යන නිසා, බලවත්ව යන නිසා තමන්ගේ බලය තහවුරු කරගෙන යන්න පුළුවන් වෙනවා. හැබැයි ඔබ අමතක කරන්න එපා, මොකද්ද මේ රවි අටේ යනකොට අටවැන්නට රජ කෙනෙක් ගියාම, ඒ කියන්නේ හිරගෙදරට රජ කෙනෙක් ගියාම යුතුකම් හා වගකීම් ගැන තියා අමතක වෙන්න පුළුවන්. මොකද මම හිරේ වැටුණත් මම ලොක්කෙක්. ඒ නිසා නීතියෙන් පිට කටයුතු කරන්න, නීති විරෝධී වැඩ කරන්න ඉදිරිපත් වෙන්න එපා. ඉදිරිපත් වෙන්න එපා. එහෙනම් මනුස්සකම පෙරදරි කරගන්න, අම්මට තාත්තට කළ ගුණ සලකන පුතෙක් වෙන්න දවස මේ කාල සීමාව වාසනාවන්ත කාල සීමාව බවට පත් වෙයි. ඊළඟට තුලා ලග්නය. තුලා ලග්න ඔබට රවි යන්නේ හත්වැන්න. බලන්නකෝ, දැන් රවි හත්වැන්න යනකොට හත්වැන්න කියන්නේ බඩ ප්‍රදේශය. ඉතින් හොඳට දිරවීමේ ශක්තිය ඇති වෙනවා. සමහර අයගේ මේ බඩ වේලනවා, බඩ වේලීම ඇති වෙනවා. අත අර්ස සමාරු මූල වගේ තියෙන අයට එහෙම ඒ தත්ත්වය අධික වෙන්න පුළුවන්. එහෙනම් පුළුවන් තරම් සිසිල් ආහාර පාන ගන්න බලන්න. මොකද රවි හතේ යනකොට උෂ්ණත්වය අධික වීම නිසා. හැබැයි හතේ රවි යන්නේ හවුල් වැඩ ගැන කියන තැන. එහෙම නැත්නම් විවාහ ස්ථානේ. තමන්ගේ හතෙන් කියන නෑදෑයත් එක්ක බිරිඳ හවු ස්වාමි පුරුෂයත් ඉන්න තැන. ඉතින් දෙන්නගේ ඇයි හොඳයි වලට බාධාවක් නොවෙන්න. බොහොම කරුණාව, මෛත්‍රී පෙරදැරිව කටයුතු කරන්න. රවි හතේ බලවත්ව යන නිසා තමන්ගෙන් ඇති වෙන යම් කිසි තේජාන්විත බවක්, බලවත් බවක් ඇති වෙනවා හතේ රවි යනකොට. මේ රවි හතේ යනකොට ලක්ෂණ කෙලීම දකින්න මනසක 180ක දෘෂ්ටියෙන් තමන්ගේ ආරම්භකාර ගතියක්, ප්‍රෞඩත්වයක් ඉස්මතු වෙන වෙලාව. ඒක ඔබගේ නිහතමානීකම පෙරදැරි කරගෙන පාවිච්චි කරන්න. අනිත්‍යගේ ප්‍රශංසාවට ලක් වෙන නිහතමානී පුද්ගලින් බවට පත් වේ. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නය අයට නම් බොහොම හොඳයි. බොහොම හොඳයි. අනේ මම නිතරම කියන්නේ වෘශ්චික ලග්නය අයට තිබුණු ප්‍රශ්නත් එක්ක පීඩාවත් එක්ක සැනසීමම උදා වේවා කියලා. මොකද මම ළඟට එන මගේ සේවාදායකයෝ නිතරම ඇඬු කඳුලින් ආපු අය ඉන්නවා. ඒ තරම්ම පීඩාවට පත් වුණා වෘශ්චික ලග්නයයි. මේක අහගෙන ඉන්නවා නම් ඔබ මම කියන කතාව ඇත්ත කියලා හිතයි. ඉතින් ඒ නිසා ඔබට ලොකු සහනයක් ලැබෙනවා දරුවනි. ඉතාම වාසනාවන්ත කාලයක් ඔබට උදා වෙන්නේ. හැබැයි ඔබ ඒ වාසනාව ලබා ගන්න, ඒ තෑගි ගන්න ඔබ සුදුස්සෙක් බවට පත් වෙන්න ඕන. ඔබ පෞගේ කාලේ කේන්තිකාරයෙක්, ආවේගශීලීව කටයුතු කරපු කෙනෙක්, සමහර රස්සාවල් නැති කරගත්තා, සමහර විවිධ ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ඒ නිසා පඩි කැපුණා. එක එක ප්‍රශ්න තමන්ට ලැබෙන දීමනාව ලැබුණේ
ඔය විදිහ ලොකු පීඩනයකට පත් වුණා. නමුත් ඔබ දැන් තේරුම් ගන්න මම යුසීමෙන් කටයුතු කළා නම් ලද දෙයින් සතුරු වුණා නම් මට මේ තෑගිමල් අනිවාර්යයෙන්ම ලැබෙනවා. එහෙනම් රවි ග්‍රහය 6 වෙනට ඇවිල්ලා ඔබ නඩුහබ තිබුණා නම් ඒ නඩුහබ තියෙන වෘශ්චික ලග්න ඇයට නිසකවම ජයග්‍රහණ ලැබෙනවා. ඔබගේ විශ්වාසීනීත්වය, ඔබගේ සත්‍යගරුක භාවය සුබදාම විසින් පෙන්වලා දෙනවා. ඒ නිසා වෘශ්චික ලග්න ඇයට බොහොම කල්පනාවෙන් වැඩ කරන්න, අම්මා තාත්තා වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න හැම පැත්තෙම ඔබට සාර්ථක කාල පරිච්ඡේදයක් උදා වෙනවා රවි ගමන අනු. ඊළඟට ධනු ලග්නය. ධනු ලග්න ඔබට පස්වැන්න යන්නේ මේෂ රාශිය. පස්වැන්න කියන්නේ අධ්‍යාපනය ගැන කියනවා, දරුවෝ ගැන කියනවා. මේ පස්වැන්න රවි යන එක ඉතාම හොඳයි, ත්‍රිකෝණ බලයේ යන්නේ. ඒ නිසා දරුවන්ට වාසනාවන්ත කාල පරිච්ඡේදයක් උදා වෙනවා. දරුවන්ගේ ආඩම්බරකාරකම්, දරුවන්ගේ දක්ෂකම් බලන්න පුළුවන් අවස්ථාවක් උදා වෙනවා. ඒ වගේම උෂ්ණත්වය අධිකවීම නිසා ඇතිවෙන ලේවල, උෂ්ණත්වය අධිකවීමෙන් ඇතිවෙන යම් යම් අසනීප කරදර ආසාදන ඇති නොවීමට වග බලා ගන්නට ඕනේ. එන උෂ්ණත්වයෙන් තොර ආහාර පාන ගන්න. අධ්‍යාපන කටයුතු කරන අයට ඉතාම හොඳයි. අධ්‍යාපන කටයුතු කරන අයට ඒ වගේ උසස් ප්‍රතිඵල ලබා ගැනීමේ වාසනා ගුණේ උදා වෙනවා. සහ පස්වන්නේ දරුඵල අපේක්ෂාවෙන් ඉන්න අය, ඒ සඳහා උනන්දු වෙන්න එපා. මොකද උෂ්ණත්වය වැඩි. ඔබ දන්නවා බණ්ඩක් ඇටයක් උණුවතුරට දාපුවම මොකද වෙන්නේ කියලා. ඒ නිසා මේ කාල සීමාව ශරීරයේ උෂ්ණත්වය වැඩි, ලේ ධාතු උෂ්ණත්වය වැඩි, ගර්භාෂයේ උෂ්ණත්වය වැඩි. ඒ නිසා ඒ සම්බන්ධව තීන්දුව తీරන ගැනීමෙන් වළකින්න. අනිත් හැම පැත්තෙම ඔබට යහපතක් උදා කරන බලවේගයක් ගොඩනගෙනවා. මකර ලග්නයේ, මකර ලග්නයේ අයට හතර වැන්න යන්නේ. හතරෙන් කියන්නේ හිත ගැන. හතරෙන් කියන්නේ හිත ගැන, දේපල ඉඩකඩම් ගැන, යාන වාහන ගැන, ඥාති සම්බන්ධතා ගැන. දැන් මෙතන යනකොට ඔබට ආගන්තුක සත්කාර කරන්න, ඔබ ගැන ගුණවැනුමක් ඇති වෙන්න හේතු වෙනවා. ඉතින් ඔබට කේතු දසා මහ දසා තියෙනවා නම් ටිකක් පරිස්සම් වෙන්න. එහෙම වුණොත් ඔබගේ අගේ වටිනාකම අනිත් අයට පේන්නේ නැති දවස් ටිකක් නිසා. එහෙම නැත්තම් බොහොම හොඳ වෙලාවක්. ඔබක බොහෝ වෙලාවට ඔබ අලුත් තීන්දු తీරන ගනි, ගියක් දොරක් හදන්න, ඉඩමක් කරමක් ගන්න අදහස් පහළ වෙන වෙලාව. ඒ සඳහා ඔබට බොහෝ වෙලාවට මුල්ලේම ශක්තිය පවා ලැබෙනවා. එහෙනම් දුරදක්න නුවණින් වැඩිහිටි උපදෙස් අනුව කටයුතු කරන්න වාසනාවන්ත කාලයක් ඔබට උදා වේවි. කුම්භ ලග්නය. කුම්භ ලග්නය අයට ඔන්න වික්‍රම ස්නානගත වෙනවා. කුම්භ ලග්නයටත් රවිගේ මාරුව ඉතාම හොඳයි, ඉතාම හොඳයි. මොකද තුන්වෙනි භාවයට එනවා කුම්භ මීන මේෂ රාශිය. ඉතින් මෙතන සහෝදර අතර බලවතා වෙනවා, කැපිලා පේනවා, තමන්ගේ බලය තහවුරු කරගෙන යන්න පුළුවන් වෙනවා. තිබුණු තත්ත්වයට වඩා උසස් තත්ත්වයක් ලැබෙනවා. සමහර අය මේ දවස්වල රැකී රක්ෂා අතෑරලා යන අයත් ඉන්නවා. ඒ යන්නේ ඉල්ලුමක් තියෙන නිසා. ඔබට ඊට වඩා වැඩි වැටුපක් තියෙන තැනකට යෑමේ හැකියාව තියෙනවා. නැත්නම් ඉන්න තැන ඔබගේ වටිනාකම වැඩි වෙනවා. ඉතින් ඒ නිසා කුම්භ ලග්නයටත් හොඳට හොඳ කාල පරිච්ඡේදයක් උදා වෙනවා රවි මාරුව. එහෙනම් ඔබෙන් ඔබටත් ඔබ නිසා තව කෙනෙකුටත් හානියක් නොවෙන්න කටයුතු කරන්න සැබවින්ම වාසනාවන්ත කාලයක්. නැ මීන ලග්නය. දැන් මීන ලග්නය අයට තමයි මේ හැම පැත්තෙම තෑගි මලු ලැබෙන කාලේ. එක පැත්තකින් සෙනසුරු බලවත් වෙනවා, එක පැත්තකින් කුජ මකර රාශියට ඇවිල්ලා බලවත් වෙනවා. ඉතින් මේ නිසා රවිත් බලවත් වෙලා යන්නේ කොහටද? දෙවෙනි කොටුවට, මේෂ රාශියට. දෙකෙන් කියන්නේ කතාව, දෙකෙන් කියන්නේ තැන්පත් ධනය, දෙකෙන් කියන්නේ කසාද බැඳලා පස්සේ දීග ගන්න තැන. ඉතින් මෙතන රවි බලවත් වෙනවා. ඉතින් රවි බලවත් වෙනකොට ඔබට ආර්ථික ශක්තිය අනිවාර්යෙන් ඇති වෙනවා. බලවත් වෙන යන්නේ ශේත්‍ර බලයෙන් නෙමෙයි, උච්ච බලයෙන් යන්නේ. හැබැයි වැය පක්ෂයත් අනිවාර්යෙන් ආගන්තුක සත්කාර අලුත් අවුරුදු කාලෙන්. ඉතින් ඒ නිසා ආගන්තුක සත්කාරවලට විය පැහැදම් ඇති වෙයි. හැබැයි ඔබට මේ මුල්ලේ මේ ශක්තිය අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් ඒ නිසා ඉදිරි කාල පරිච්ඡේදයේ මේ විශේෂයෙන්ම මීන ලග්නයට රවිගේ ග්‍රහ ගෝචරයත් අනිත් පැත්තෙන් සෙනසුරු කුජ මකර රාශියේ ගමන් කිරීමත් තුළ
විශිෂ්ට ප්‍රතිඵල ලැබෙනවා. එහෙනම් ඔබ ඒකට සුදුසුෙක් වෙන්න. ඔබ සුදුසුෙක් වෙන්න නම් ඔබගේ නිහතමානී ගුණය මීනලක් නැහැ, හරි නිහතමානී අය, සංවේදී අය, වෙලාවකට බොහොම කේන්ති යන බොහොම සැරපරුසත් වෙනවා. ඉතින් ඒ නිසා ඔබ බොහොම කල්පනාවෙන් ඉවසීමෙන් වැඩ කරන්න. මොකද ඔබට නම් තෑගි මලු තුනක්ම ලැබෙනවා. ඉතින් ඒ තෑගි මලු එක්කෙනෙක් ගියනවා රවි, තා අනිත් එක්කෙනා කුජ, අනිත් එක්කෙනා සෙනසුරු. මේ තෑගි පාර්සල් තුනම ඔබට ලැබෙනවා ඔබ සද්ගුණවත් පුද්ගලයෙක් වුණොත්.